විශේෂයෙන්ම යුද්ධ ඉවර වෙලා අවුරුදු 14කට පස්සේ අපි අදටත් අපිට කතා කරන්න සිද්ධ වෙලා තියෙන්නේ මේ රට ඇතුලේ ජාතික සමගිය ගොඩනගන්නේ කොහොමද කියන එක ගැන නම් අපි හිතන්නේ අපි ඉතාමත් පසුගාමී තැනක ඉන්නේ අවුරුදු 30ක යුද්ධයක් පවතිනකොට ඒ යුද්ධ ඉවර වෙලා අපි කොහොමද සිංහල දෙමළ මුස්ලිම් සියලු දෙනාගේම සහෝදරත්වයෙන් එකමුතුකමින් මේ රට අලුත් රටක් බවට ආර්ථිකයෙන් දියුණු වෙච්ච සෑම ජන කොටසකටම සාධාරණව ජීවත් වෙන්න පුළුවන් වෙන රටක් ගොඩනගන්නේ කියන සිහින දක්වපු මිනිස්සු අපි. ඒතර ඒ සිහිනය අදටත් බොඳ වෙච්ච සිහිනයක් බවට තමයි පත් වෙලා තිබෙන්නේ. විශේෂයෙන්ම යුද්ධය ඉවර වුණාට පස්සේ ඒ යුද්ධයෙන් බලපෑමට ලක් වෙච්ච කාන්තාවන් විශාල පිරිසක් විශේෂයෙන්ම ගත්තොතින් යුද්ධයට ගිහිල්ලා ආබාධිත වෙච්ච නැත්නම් ජීවිත අහිමි කරගත්තු ඒ යුදසෙබළුන්ගේ පවුල්වල කාන්තාවන් සහ දරුවන් වගේම ඒ යුද්ධයේ පැවතිච්ච ප්‍රදේශවලත් තරුණ වැන්දඹුවන් හැටියට ඒ වගේම ඒ වැන්දඹුවන්ගේ දරුවන් හැටියට මේ රටේ කාන්තාවන් සහ දරුවන් විශාල ප්‍රමාණයක් හවුහරණක් නැති රැකවරණයක් නැති තමන්ගේ ආර්ථිකය තමන් විසින් සපුරාගත යුතු තනිවම ජීවත් වෙන්න වෙන කාන්තා ගෘහමූලික පවුල් බවට පත් වෙලා තිබුණා. ඉතින් ඒක නිසා විශේෂයෙන්ම අද අපි අවුරුදු 14කට පස්සේ නැවත ඔවුන්ගේ තත්ත්වය අපි සොයා බැලුවත් අද වෙනකොටත් ඒ ඉඩමයි තිය නොලැබිච්ච තමන්ට කියලා රැකියාවක් නැති වෙච්ච තමන් වගා කරගෙන හිටපු ඉඩම්වල ජීවත් වෙන්න බැරි වෙච්ච ගොවිතැන දීවර කර්මාන්තය කියන එකට හරියට තමන්ගේ කාලයේ ශ්‍රමය යොදවලා තමන්ට ආර්ථිකය උපයා ගන්න බැරි වෙච්ච තමන්ගේ දරුවන්ට උගන්න ගන්න බැරි වෙච්ච කාන්තාවන් පිරිසක් දරුව විශාල ප්‍රමාණයක් අවතැන් වෙච්ච අදටත් මේ රට තුල ඉන්නවා. ඉතින් ඒක නිසාම අපි දන්නවා මේ රටේ ආර්ථිකයේ විශාල වශයෙන් ගත්තොත් ඉතින් අපි මේ ආර්ථික අසමානතාවයන්ට මූණ දෙන මේ යුද්ධයේ පීඩාවෙන් අද වෙනතුරුත් ඒකේ පසු බලපෑම් වලට ලක් වෙච්ච පිරිස ඉන්නවා. නමුත් ආණ්ඩුවේ අවධානය ඒ පිරිසට යොමු වෙලා නැහැ. විශේෂයෙන්ම ඒ පවුල් වල කාන්තාවන් සහ දරුවන් සවිබල ගැන්වීමේ වැඩසටහන් ක්‍රියාත්මක වුණේ නැහැ. ජාතික සමගිය ගොඩ නැගුණේ නැහැ. මෙහෙම තියෙන වාතාවරණයක තමයි අපි මේ කතා කරන්නේ මේ ලංකාව ඇතුලේ මේ ජාතික සමගිය ගොඩ නැගීම සඳහා වන අලුත් උපාය මාර්ග මොනවාද කියන එක. හැබැයි ලංකාවේ මේ වෙනකොට පේන තිබෙනවා ඒ හරියටම ඒ ආසන්න දිනවල මේ යුද සැමරුම ජයග්‍රාහී සැමරුම් සමරන මේ ආසන්න කාලය තුල පහුගිය සතියේ නොඑක් විදිහේ ආගමික අන්තවාදයන් නැවත හිසෝසෝමින් තිබෙනවා. ඒ වගේම ආගමික සියලුම වර්ගයේ ආගමික අන්තවාදීන් හැම ආගමකටම හැම ජාතියකටම අදාළ වන අන්තවාදී මූලධර්මවාදී කණ්ඩායම් නැවත තමන්ගේ බලය තහවුරු කරගෙන මේ දේශපාලන ගේම් එකට උදව් කරන්න මතුවෙමින් තිබෙනවා. ඉතින් ඒ අවදානම අපි දකින්න නිසාම අපි කියනවා මේක උගුලක්, මේක දේශපාලනික උගුලක්, විශේෂයෙන්ම ආර්ථිකය සකසු මේ රටේ ආර්ථිකය ගොඩනගලා ජාතික සමගිය ගොඩනගලා මේ රටේ ජනතාවගේ ජීවන මට්ටම ඔසවා තබන්නට අසමත් වෙච්ච ආණ්ඩුව තමන්ගේ ඒ උපක්‍රමයක් හැටියට තමයි මේ ජාතිවාදය සහ ආගම්වාදය අවසමින් තිබෙන්නේ. මේ රටේ ජනතාවට එකට ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක් සකස් කරගන්න බැරි වෙච්ච වැඩබැරි ආණ්ඩුව ඒ වැඩබැරිකම හංග ගන්න ජාතිවාදය හා ආගම්වාදය පාවිච්චි කරමින් තිබෙනවා. ඒක නිසා අපි ජනතාවට ඉල්ලා සිටි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ සිංහල දෙමළ මුස්ලිම් සියලුම ජනතාවගෙන් අපි ඉල්ලා සිටින්නේ මේ අපි සියලු දෙනා ඒක රාශිය වෙලා මේ වැඩබැරි ආණ්ඩුවට එරෙහිව නැගී සිටිනවා මිසක් අපි එකිනෙකා ආගමික වශයෙන් ජාතීන් වශයෙන් අපි එකිනෙකා සතුරු කඳවුරු වලට අහු නොවි ඉන්න අපි වග බලාගත යුතුයි. ඒක නිසා අපි ඉල්ලා හිටිනවා සියලුම සිංහල දෙමළ මුස්ලිම් ජනතාවගෙන් විශේෂයෙන්ම අපේ සහෝදර ජනතාව හැටියට මේ ප්‍රශ්නය මේ අර්බුදය අවබෝධ කරගත්තු ජනතාව හැටියට අපි එකවන්ව නැගී සිටිමු. මේ අන්තවාදයන් මේ මූලධර්මවාදයන් සෑම ආගමකම සෑම ජාතියකම තිබෙන ආගමික සහ ජාතික අන්තවාදයන් මූලධර්මවාදයන් පරාජය කරන්න අපි අවබෝධයෙන් කටයුතු කරමු කියන පණිවිඩය අපි ඉල්ලා හිටිනවා. රිපෝර්ටර් වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.